හරි එහෙනං පාඩමේ නම ලියලන තියන්නේෙ දැංහිෙනන් ටික්වෙලා හොඳින්ඟ අහගනිඉන්න තමයි තියෙන. හනිද තුන්වෙනි පාඩම, නමේ වසරට අදාළව, තුන්වැනි පාඩම දේශීය නරතනේ රන් සලකුණ කියන පාඩම තමයි අප කරන්නේ. හොඳයි පුත්තේ මේ තුන්වෙනි පාඩමේ හැඳින්බීම කොටස්සට මොලින් අවධානයමු කරන්න කොහැමම හරි. එහනම් අපිට මෙතනෙද දේශනයකට සවන්දීම පිරිබඳ ඉතාමත් වැදගත් කරුණු කිහිපයක්ම අනාවරණය වනාා. නේද කරුණු කිහිපයක්ම පට මෙතනද. දැකගන්නට දෙනගන්නට ලැබුණ හනිද මොලින්ම තමයි දේශනයකට විදි වඩාත් පෙදගත් වෙන්නේ සවන්දීම. හනිද අහනක සවන්දීම අවධානය යොමු කරන දේශකයට සමන් දෙන්න ඕනේ ඒක දේශයට දේශකයාට කරන ගෞරවයක් විදිහයට ගරු කිරීමක් විදිහට සඳහන් කරලා තියෙනවා හනිද දැම්පුතවාල දන්නවා යම්කිසි දේශනාවක් කරන කොට යම් කිසි දේශනයක් ඉදිරි පත් කරන්නකොට ඒ දේශනය අතර තුරදි කතා බහ කරන්න ගත්තොත් නේදදැම් පාසලේද වුණත් නේදයම් කිසි දේශනයක් කරනකොට නද යාලූත්තික කතා කරන්න ගත්තොත් යාලූත වෙන්න වෙන ක්‍රියාකාරකම්බල නිරත වෙන්න ගත්තොත් ඒක කාට කරන අගෞරවද්ද. අපිටද නෑ යාළුවන්ට කට දගෞරවේ වෙන්නේ ද ඉදිරිපත් කරන දේශකයාටනය දෙන දේශකයාට කරනයක ගෞරවයක් හිෙන දේශකයාට කරන ගරු කිරීමක් තමයි පුතයා ඉදිරිපත් කරන දේශනය අපි හොඳින් සවන්දිින්ඩුවනේ. හනිද අපිට පාසනයේද හිෙමනැත්තම් පන්තිිකාම්මරේද දේශනයක් සූදම්නං කරපු අවස්ථාවේ ගුරුතුමාට එෙමනැතන් ගුරු මට . ස්සෙල්ලාම අමද හොඳින් අවධානය දෙින් ඩෝනය හනිද හොඳින් නිහඩව දේශනය සවන්දිින් ඩෝන. එහෙනම් මේ දේශනය සවන්දුන් හම අපිට ලැබෙන පල ප්‍රයෝජනමනාද දේශනයකට හොඳින් සවන්දීමේ ඒ තියෙන අන්තරගත කරුණු අපිට හොඳින් අවබෝධ වෙනවා හනිද දේශනයට සවදුන්නහම අපිට ඒ අන්තරගත කරුණු හොඳින් අවධාරණය වෙනවා හනිද එහිනම් මේක සඳහන් කරපු ආකාරයට මේ දේශනයට සමන්දීමේ. මේ අන්තරගත කරුණු හොඳින් අපට මත්තක දයාගන්න අවබෝධකරගන්න වටහාගැනීමට හැකියාවක් ලැබෙනවා හනිද සමහර වෙලාවට කියනවා. දැම් පන්තිවඋන් අන්තුගන්නකොට සමහර දේවල් සමහර ළමයින්ට තේරෙන්න්නේ. නේද සමහරයට තේරෙන්න්නේෙ නැහැ. ඒත් එන්නොත් තේරීමට බලපානෙ කරුණක් තමයිගො හොඳින්. කියන දේට එහුම් කන්දන්නේ අපි තේරෙනවද නැද්ද බලන්න හඩි මුලින්ම කරන්න ඕන හොඳට සබන්ධෙන් නොනශවනය කරන්න ඕනේ හනිද එහිනම් අවධානය රඳවාගැනීමෙන් ඉස්මරණ ශක්තියත් දියුණුුවෙනවා කියනම්. එකක්ද අකිල් මේ ඉස්මරණ ශක්තිය කියලා කියන්නේ මෙතන පුතේ ඉස්මරණ ශක්තිය කියලා කියන්නේ මතක ශක්තිය. නිද පෙළපොත තියෙන අය අමාරු වච්චන ලියාගන්න නිස්මරණ ශක්තිය කියලා කියන්නේ මතක ශක්තිය. එහෙනම් මේ අවධානය අදවාගැනීම තුළින් නිස්මනන ශක්තියහෙනම් මතක ශක්තිය වැඩිදියුණු කරගැනීමට හැකියාවක් ලැබෙනවා. අනිද ඒක ඒවිතරක්නවේපුතේ සවන්දීමෙන් ඒ දේශනයගෙන අදහස් සිදිරිපත් කරන්න හැකියාවක් ලැබෙනවා. අනිද ඉහිනන්නතුමේ අදහස් සිදිරිපත් කරන්න අපිට ලැබෙන්නේ. හොඳින් දේශනයට සවඳන්නු විතරයි. නිද එහිනම් මේ දේශනයට සලන්දුන්නට පස්සේ. ඒ දේශනයේ පිළිබඳා අපිට අදහස් දක්වන්න පුළුවන් ඒතාමත් වැදගත්ත අවස්ථාව. ෙනං අපි යම් කිසි දේශනයක් සාර්ථකද අසාර්ථකද කියලා කරුණු ඉදිරිපත් කරන්නත් පුළුවන්ගේ කරුණු ඉදිරිපත්න්න දේශනයේ සාර්ථකද සාර්ථකති කියලා බලන්නත් හොනින් සවන් දෙෙන්න්න ඕනේ. නි ඔන්න පුතේ දැන් යම් දේශනයක් පැවැත් වෙනකොට ඒ අතර මගදි. දේශකයාට ඒ දේශනය කරන්නට නොහැකි වෙන ආකාඩේ බාධ ඇතිවන ආකාඩේ ප්‍රශ්න ගෙටලු ඉදිරිපත් කරන්න නැහැ. හනිද ය දේශනය කරගන යනකටම ප්‍රශ්ණහන්නේය විමසන්න නහැ. එහෙනම් තමන්ටේ අම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් ඇතියෝනොතර අණුගේ අපි මොකද කරන්නේ කොලයක් කරගන ඒ ප්‍රශ්නය ලියාගන්නඕනේ. හනි දේක ලියාගන දේශකයා දේශනය ඉවර කල්ලිවරවනාට පස්සේ අපිට පුළුවන් සිදංගෙන? ඒ ප්‍රශ්නය හන්න හනිද එහිනංඒ දේශනයට බාධාවක් නොවනාකාරේ ආකාරයට තමඒ ගැටලුව ඉදිරිපත් කර එක ලියාගන මෙකාම කතාව දේශනය කරලිවරුණාට පස්සේක අහන්න පොළුවන් එතකොට වටිනා ආකාරයේ පිරිිතුරක් ලබාගන්න පුළුවන්හෙමනැතුව මැදදිින්ම් ඇදින් පැන පැන බාධ කරකර විදිර සංයමයක් නැතුව අහන්න නැහැ හනි දේ දේශනය කරනෙක්කෙනට ඉදිරිපත් කරන්න බැරිවනාආකාරයේ බාධකිරීම් කරන්න එක ආචාට සම්පන්න වෙන්න නෑ හනි සංයමයකින් සවන් දෙන්නත්තොනි සම්කින් පිරිිතුර අහන්නත්තුන. හන්‍ය දේශනය ඉවරුණට පස්ස එෙමනඇතන් සමහර දේශකයි න්නො දෙැන්ගේ ප්‍රශ්නයක් තියනවද ගටලුවක් තියනවද නොතේරන තැනක් තියෙනවද. නේද. ඔබ යාලගේ අදහස් කියන්න න්නේේ වගේ අවස්ථාවක් දෙනවා. නේද. හි ඒගේ අවස්ථාවක තමයි කතා කරන්න ඕනිෙහෙමනෙත්තුෝ මැදීම් පැනපැෙන ප්‍රශ්නහනෙක හඩිමාවලස්සනයි දේශකයාට කරන අගෞරවයක් වගේ තමයි සැලසන්නේ මේ සැලකන්නේ හනිද තේරෙන් ඇති දේවල් ගැටලු තියන්පුල අවසානය තමයි යහන්නේ. ඒ විතරක් නෙවේ හරි පොළුවන් අයි කැම්මෙකොන් කරගම් කෝ ගොඩක්කයි කැම්මෙකෝෆ් කරල්ලා. හරි කැම්මකොන් කරගන්නකෝ. මෝද දොලා්හොනාරච හරි ඒළඟට පුතේ දෙල්කී කියනවා මේ සවන්දීම තුළින් භාෂා ශක්‍යතාව වර්ධනය වෙනවා කියමොකක්ත මේ භාෂා ශක්්‍යතාවේ කියන භාෂාශක්‍යතාවේ කියන්නේ භාෂා හැකියාව. හනිද භාෂා හැකියාවට තමයි භාෂා ශක්්‍යතාවේ කියන්නේ. හනිද එහි නම් මේ භාෂා හැකියාව වැඩිදිියරු කරගන්නත් පුළුවන් සවන්දීමෙන්. හනිද එහ මුණොත් එහෙම භාෂා ශක්්‍යතාවේ වැඩිුුණහ මුද්දුල අපේ කතිකත්වයත් වර්ධනය වෙනවා. හනිද හොඳින් කතා කරන්න පුළුවන් කතිකත්ව වර්ධනය වීමට මේ සබන්දීම භහල් වෙනවා. හනිද ඩැන් හිතන්න පුළුවන්. සමහරු ලොකු පිරිිසක් ඉන්න තැනද කතා කරන්න කැමති නැහැ නේද එහෙම නැත්තං පන්ති හරි පන්තිකාමලේ තුරහරි බාහිර ක්‍රියාකාරකමක්හලරි දුන්න හම හරි කතා කරන්න කැමති නැහැ. හනිද කතිකත්වය දියුණු නැති උන්න හමහි නම් පුතේ මේ කතිකත්වය කියන එක අපිට ඉතාමත්ම වැදගත්වෙන ඔයාද ඕපුතේ මියු් කරගම්ම මර. ශාලොක්ක මියු් කරගන්න හරි එතකොට පුතේ දැන් වාල හැම දෑ මස්කෝලයන්නේ නෙනීද දැන් මෙහෙම ංචිටීටියට කවද හරි ලොකු දුවල පුතාල වෙනවා නේද වැඩිහිටි චඩිත වෙනවා එතකොට පුදතේවාල ලොක්කු ලොකු තනතුරුවලට යනවා අනි දිහල තනතුරුවට යනු සමහරිවිට අපි හිත්තමකො හත්තර දෙනෙක් හරි පස් දෙෙනෙක්හරිපාලනය කරන්න වාලට සිද්ධ වෙනවා. එහනම් පුතේ වෙලාවෙදී මේ කතිකත්වය කියනෙ අපටි ඉතාමත් වැදගත්වෙනවා පුනර්ජි. හලද එහිනම් පුතේ අපි නිවැරදිආකාරව රිචුව අදහස් ප්‍රකාශ කර ොහොඳ කතිකත්වයක් තියන්න ොඳ සනිවේදනයක් තිය නොද සනිවේදනයක් කරන්නන මේතිකත්වය අනිවායෙන් වැදගත්වෙනවා අපි කතිකත්වේ දියුණු කරගන්න තෝනි. එ ඔය කියන ගුණාංග වර්ධනය කරගන්න සවන්දීම වැදගත්වෙනවා. හා දැන්ගෙහිෙනම් මනින් කියල දුන්න දේවල්වලින් හොඳින් අහං හිටිය දුවලපුතාල අත උස්සන්න සවන්දීමින් අපිට ලැබෙන ප්‍රයෝජන දෙකා. ඕස්ත්‍රවනය කිරීමෙන් මතක ශක්තිස් මරන ශක්තිය දියුණු වෙනවා. හරිද තවමොනවද ඕ භාෂා ශං්‍යතාවය වර්ධනය වෙනවානේ දෙෙන භාෂා ශක්‍යතාවය වර්ධනය වෙනවා. හද ඉහනං අපි අම්කිසි දේශනයකට සබදධනකට හොඳින් අහන්න ඕනේ තකොට අපේ මතක ශක්තිය දියුණු වෙනවා එවගේ භාෂා හැකියාව වර්ධනය වෙනවා. ඔය කියන කරුණු දෙක කියල් පුතා කියමු බලන්න ශක්්‍යතාවයන් වර්ධනය කරගන්න හැකියාව ලැබෙනවා. හනිද එහනම් පුතේ අපි. අද ඉගෙන ගන්නේ මේ ආචාරේස් පනී බාඩතනම්ම ශේෂ්ඨ කලාකරුවා ගැන. හනිද එනම් එතුමා පිළිබඳ ඉදිරිපත් කරන දේශකයෙක් විසි එතුමා පිළිබඳ ඉදිරිපත් කරන දේශනයක් ඇසුරෙන් තමයි මේ පාඩම සකස් කරලා තියෙන්නේ. හනිද හරි. ආචාර්ෙස් පනී බාඩත කියන මේ ශේෂ්ඨ කලාකරුව පුතේ පිදිලා තියෙන්නේ දෙදදාස්දාහතේ සොරි එද්දාස් නම්සී විස්සේ පෙබ්‍රවාරි විසි හතරවැනිදා. හනිද මේ එස් පනීභාඩතකෙන ශේෂ්ඨ කලාකරුව ඉපදිලාතියේ නෙද්දාස් නමසී සේ පෙබ්‍රවාරි විසිහතර. හනිද එහෙනම් පුතේ, දැම්ම මේ ඔහු පිළිබඳ පනිීභාරතයම් පිළිබඳ මේ දේශනය ඉදිරිපත් කරන්න අපි කෞුද කියල බලමුහනිද දිනේ තමයි පුතේ දෙදස්දාහතේ පෙබ්‍රවාරි විසිහතරවෙදා ස්ථානය තමයි කෑගල්ල අල්ගම නොත්්‍ය කලායතනය අවස්ථාව තමයි ජාතික නරතන දිනේ වෙනුවෙන් පැවැත්වෙන සම්මාන ප්‍රදානෝස වයක් அනිද දේශනය කරන්නේ සම්මානනීයනத்தන ශිල්පී කලාசூரே ජගත් விමல சுரன்ற මහතා. அ පනීාරත මහතා පිළිබඳ ගනගන්න කින්ම මෙහෙම කියන්නංකෝ පුතේ පනීබාරත මහතාගේ ජන්මදිනේ උපන්දිනේ එක. නර්තන දිනේ විදිහට නම් කරලා තියෙනවා. හනිද එහි නම් මෙතුමාගේ උපන්දිනය ජාතික නර්තන දිනයේ විදිහයට නම්කිරීම තිඩම්ම ඔහුගේ තියන ශේෂ්ඨත්ය මැෙහින් විදහා පානවනේ ද අපිට ගම්මමාන වෙනවා. හනි අපි පාඩමත් කියලා පාඩමේ තිනම තොදතුරව ඇසුරෙනුත් තවම හොපිළිබඳ විස්කර ඉගෙන ගම්වා. හඩයි පොද්දේ එතැනින් අතර කරම හරි මං මේ ටික විස්තර කරලා දෙන්න විස්තර කරලා දෙන්න ඊටකලින් න මෙතන ටික කමාරු වච්චන ටිකක් කම්මුණම් බලන්න මේ යම්කිස දේශනයක් ඉදිරිපත් කරනකොට මේ දේශනය කරනකොට මේ දේශකය හර බඩ වච්චන එකතු කරලා තියෙනවා තමන්ගේ දේශනයට නේ දෙහෙනම් වාලගේ භාෂාශක්ක්‍යතාවේ වර්ධනය වෙන්න වාකෝෂය වඩදනය වෙන්න මේ කියන වචනව අපේ ප්‍ර වාකාකෝෂයටත් අපේ ඇතුළත් කරගන්න ඕනේ හොරු කරගන්න ඕනේ ඉටකලින් මේම තේරුම්. දැනගෙනනින්න ඕන්නේනේ. ගෞරවාර්හෞ ගෞරවාර්හ කියලපුති කියන්නේ ගෞරවට සුදුසු කියන එක. හඩ ගෞරව කිරීමම්ට සුදුසු ගෞරවට සුදුසු ගෞරවය කළ යුතු ගරු කටේතු කියනෙ එක තමයි ගෞරවාහර්හ කියෙනෙකේ තේරුම. හරිද හරි එනම් පොත්තිනය පැත්තකින් ලියගන්න ගෞරවවාර්හ කියල කියන්නේ ගෞරවට සුදුසු ගෞරවය කළ යුතු ගරු කටයුතු කියන අදහස. හනිදඒඟට සම්භාවනීය කියල වචනයක් කම්මනා මෙති සම්භාවනීය කියලා කියන්නේ ගෞරවනීය සම්භාවනී අමුතන එකගැන ගෞරවනීය අමුතනේ. ඒඟට පුත්තේ ප්‍රනාාමය ප්‍රනාාමය කියල කියන්නේ නමස්කාරය කෙන අදහස න වැඳීම ස්තූතිය උ නමස්කාරය වැඳීම ස්තූතිය මාගේ ප්‍රනාාමය ඔව සම්භාවනය ගෞරවනීය ගෞර නමස්කාරය වැදීම කියෙන අලතේ තියන ප්‍රනාාමය හරි. දැන් පුතේ අපි මේ පාඩමින් ගෙනගන්නේ ගනගන්න යන ශේෂ්ඨ කලාකරුව තමයි පනී භාරත මහතා. හරිද එතකොට මෙතුමගෙනමේ ආචාරෙස් පණී භාරත මහතා පිළිබඳ තමයි අපි ඉගෙනගන්නයන් මං කඩින් කිව්ව වගේ මෙතුම ඉපදිලා තියෙන්නේ දස් නමුස විස්සේ පෙබරවාලි මාසේ විසි හතර වදා. හනිද ඉපදිලා තිනෙ කෑගල්ල ප්‍රදේශය අල්ගම කියන කෑගල්න්න ප්‍රදේශය අල්ගම කියන ගමේ එතුපොට පුතේ මෙතුමා අධ්‍යාපනය නැබ්වා ගුරරු බොහොමහකින් ගොඩක්ලනයකගින් ගොරුවවරු විශාල ප්‍රමාණයකින් අධ්‍යාපනය හදාරන තියනේ අධ්‍යාපනය ලබා දුන් ගුරුවරු ගැන කතා කරනකොට නැටුම් පිළිබඳීගෙන ගත්ත අත්තා අල්ගම සිරිය බාප්ප කිරිගනිතය. වගේ බෙරවාදනය පිළිබඳය ගෙනගත්තා පුංචිකිරා කොන්පලේ මුදන්නාව ගුරතුමා කොන්පල බෙරවාදනය පිළිබඳි ගෙනගත්තා. හනිේද දෞුල්වාදනය පිළිබඳ දවුල්වාදනය පිළිබඳ ඉගෙනගත්ත පුතේ තිෙබ්බටුවාාවේ පනිත්්‍ය ගුරතුමාගෙන් දවුල්වාදනය. බටවාාවේ පනිත්්‍ය ගුරුමෙන් ගරුතුමාගෙන් දවුල්වාදනය පිළිබඳ ඉගෙනගත්තා ඊළඟට තම්මටම් වාදනයේ පිළිබඳව ඉගෙනගත්තා මංගල තිරයේ සියදෝරිස් ගොඩුතුමාගේ මංගල තිරයේ සියදෝනිස් කුරුතුමාගෙන් තම්මැටම් වාදනය පිළිබඳ ඉගෙනගත්තා බලියග පිළිබඳව බලියයාග පිළිබඳ ඉගෙනගත්තේ රත්නාගල රත්නාගල සිමාගොරතුමාගෙන් තමයි බලියග පිළිබඳ ඉගෙන ගත්තේ. පහතරට නැටුම් පිළිබඳ ඉගෙනගත්තේ වල්ගම පහතරට නැටුම් පිළිබඳව ඉගෙනගත්තේ. වල්ගම පහතරට ගින්තේරිස් ගුරතුමාගෙන් තමයි ගනගත්තේ. හනිද ඒ නඟට පුතේ මේ වල්ගම පහතරටගින් තේඩිස් ගුරතුමාගෙන් පහතරට නැටුම් බෙරවාදනය දෙකම ඉගෙන ගත්තා. හනිද ඊළඟට සබර්ගම නැටුම් පිළිබඳ පුංචි මහත්‍ය ගුරුතුමාගෙන් ඉගෙන ගත්තා චිත්‍රකලාව පිළිබඳ පෙරේරගුරුතුමාගින් ඉගෙන ගත්තා. හනිද ඊළඟට, සංගීතය කොටහේනේ සලදිස්ගොඩතුමාගේ ඉගෙන ගත්ත දැ බලන්නකු මේ කොච්චර දේවල් ඉගන ගන තියෙනවද කියලමිතුම නේද. මේ බෙරවාදනේ නැටුම් දවුල්වාදනය තම් මට්ටම්වාදනය බලියාග පහතරට නැටටුම් නේද. එවගේ බෙරවාදන සබරග නැටුම් චිත්‍රකලාව සංගීතය එක් අංශයක් නෙවි. හනිද නොයිත් නොයිකශ පිබඳව ගෙනගෙන තියෙනවා දැන් එතකොට මේක දැක්කඩ පස්සේ අපිට මේ අපි දැනගත්ත හම අපිටත් මේකින් ආදර්ශයක් සැපේනාමකත් අපිට ලැබෙන ආදර්ශනේ දද වර්තමාන කාලෙේ ගොඩක් නමයි මේ ඉකාංශයක් ඉගෙනගන්න. බැයි කියනවා ඒ දෙක්ක විශෂය කරුණු වැඩි කියනවා විශය නිර්දශය වැඩි කියනව නේද. දැන් තෝරගත්තදැන් යම්කිසි විශයයක් තෝරගත්තනම් නේ දිගනගන්නේ විශේෂත්‍රයේ වැඩී ඒවැ ගොඩක් විෂයකරුණු තියනවා සෙලබස් එක වැඩිය කියනවා. ඇකොට මේ බලන්නක මෙතුම එක අංශයකට පමණක් සීමාවෙන්නතු නොයිකංශ ඉගනගෙන තිෙනවා විර ගරුවරංගාවට කිහිල්ලා. නේද. අද වගේ වේ? එක කාලි ඉගෙන ගන්නේ ගුරුවරු හොයාගෙනයන්නඕන ඉන්න ස්ථානයට බොහෝ කැපවීමක් කරන්න වෙනමහඒ කැපවීමක් පරිශ්්‍රමයක් දනලා දැම්නුම කියනදේ තමංගාවට අරගෙන තියෙනවා හරි දෙහෙන බොහෝ ගුරුවරුන් හොයාගෙනයාමෙන් තමයිනේ දැනුම ලබාගෙන තියන්නේ එෙනං එක අගගේ කරන්න ඕන ආදර්ශයක් විදිහෙට අපිට කියන්න පොළවා. හඩ. ඒ ළඟ ටික කියමු බලන්න දෙල්කි ඒ ශේෂ්ඨ මිනිසා කවුරුද හනි ඕ එ ඕ එතනින් අතර කරමු හරිපුතේ පුතේ මම බෙරේ කරේදාගෙන හැතැම්ම ගනම් පයින්ගේ කෙනෙ. කෞද්ද මේ ප්‍රකාශය කරන්නේ. ඕ පනීබාරත ආචාඩෙස් පනීභාරත මහතානි කාටද කියන්න කාටද කියන්නේ තම තම ගෝල අන්ට තම ශිෂ්‍යයන්ට තමයි කියන්නේ නේද එහෙනම් පුතේ මේ පුතේ මම බිරිේ කඩේදාගෙන හැතැම්ම ගනම් පයිංගිය කෙනෙක් කියලා තමන්ගේ ශිෂ්‍යයන්ට ආචාඩස් පනී භාරත මහතා කියන මේ ප්‍රකාශය තුළින් ඔහු මේ විවිධාංශ වලින් ප්‍රතිබාපූර්ණ ඉතාමත් දක්ෂ කලාකරුවෙක් බවට පත්ත නොහු ගත්ත වෙහෙස මහන්සිය කොක්තෙක්ද කියලා පැහැදිලි වෙනවා නේද ඒ තුළින් ඔහුම කියන මේ ප්‍රකාශය තුළින් තාමත් වෙහෙ මහන්සලා තමයි මේ දැනුම කියනෙක ොහෝ ළඟා කරගත්තේ මේ තනම් දක්ෂ චරිතයක් වුණේ කියලා පේනවෙහිෙනම් මොකක්ද අපිට ගන්න තියෙන ආදර්ශයේ නේද දක්ෂ ඉතාමන් හොඳ නේද ශේෂ්ඨ චරිතයක් වෙන්න නම් අපි මහන්සි වෙන්න ඕන කැප වෙන්න ඕනේ නේද කියන කම්මැලි වෙන්න හොඳනෑ අලස වෙන්න හොඳන අප මහන්සලා වැඩ කරන්න ඕනේ හොඳට පාඩන් කරන්න ඕනේ නේද මේ ඒ பாඩං කරණ එක கடදරයක් කිය இගනගන්න එක கடදරයක් කියලා හිතන්න හොඳ නෑනේ ද අපි හෙස මහන්සේනා කරනදේ හලියට කරන්න කැප வண்ணோනි කියලා. අපට මේතුළින් පැහැදිලි වෙනවා. அ ඒ වගේම තමයි පුத்தේ. බලන්නනෙහි පුතේම ෙරේරේදාගෙන හැතැම්ම ගනම් පයින්ගේ කෙනෙක්. එනම් එතුමා ලෝකෙම දන්නේ වගේම ලංකාවට කීටතියක් තත්කරලා දුන්න නේද දෙස් විදෙස්සාය පවා මවිතයට පත්කර ශේෂ්ට කලාකරුවෙක්කුුණානේ අපඒක දැන් ඉදිරියේ දත්තිගෙන ගන්නවා එහනම් පුතය ඔහු මේ වගේ දැවන්ත අධවිතය චරිිතයක් බවට පත්තුනේ ඔහෝ කැපවීමෙන් ඉගනගත්ත නිසා නනේද. එනම් මේ වටිනාදේවල් එම මිල කර නොහැකි මේ අමිල්ල දේවල් පුතේ අපිට ලැබෙන්න්න ටිකක් මහන්සවෙන්න වෙනවා අපට ළඟා ගනික පාටම අපේ කකුල් දෙක ළඟට ගෙනල්ල දෙන්නේ. හලිද බන්දී සීකතියලා මෙන්න ශාස්ත්‍රයවෙන්න මෙනේ මෙන්නලාකුණු කියලා අපිට දෙන්නෑ. ඒකක්. ඒකක් විෂිෂ්ට සාමාර්ථයයක් හොඳ අනු ගනන් අසු ගණල් ලකුණු අපිට ගෙනල්ල දෙන්න නැහ. නේද අපිට නිකංහම්වෙන්න අපඒට කැපවෙන්න කැපවුණක් තමයපේ. ඒ ප්‍රතිபලப்්ட ලங்கா කරගන්න පුலුවන් වෙන්නේ. அ එහි நாම් புஸ்තේ මේ කියන චරිතත් ගුඩක් වෙහෙස මහන්සි වෙලා. උගනගත්ත චරිතයක්. හනිද ඒනන් තමන්ට උද්ද උනන්දුවක් තියෙනවන මේලෝකය ලබාගන්න බැරි දෙයක් නෑ. නේද දේ මහුදේශී වශයෙන් විතරන්නේ විවිදේශීය වශයනු තිතාමත් ගෞරවාදරයට ගෞරොයට පත්වුණු චරිතයක්. හරිදේ තමන්ගේ දස්කම් පෙන්නල තමයි ඒ අය මවිතයට පත්කරේ. හද එහි නම්පුතේ මේ වගේ සුවිශේෂී කලාකරුවෙක් වෙන්න ඔහු තුළ තිබබ මේ කැපවීමත් හෙම නාහිමනැත නිකම්ම නිකම් දේවල් ලැබුණ නැහ. හනි හැබැයි ගොඩක් විහෙස මහන්සි වනා කිය මේ ශාස්ත්‍රයේ තමම්ම බොක්තිවිදින්නේ මුක්තිවිින්දනෑ තමංගාවම ළඟ තියාාගත්ත නෑන එක අනිත්තයටත් කියල දුන්න නේද පරම්පරාවෙන් මේ දැනුම තවත් ඉදිරියට ගමන් කරන්න දේශී වශෙන් ලංකාවට කීර්තියක්කත් කරල දෙන්නේ එක තවා ශිෂ්‍යයන් පිරිසකට ලබා දුන්න නේද කොහොක වෙලා තමම් ඒ දැනුම තියාගෙන හිටිය නැහෙනං ඒකත් හොඳ ලක්ෂණයක් කියන්න පොළුවන්. එහෙනම් මේ කියනමි සුවිශේෂයේ පුද්ගලයක් පුතේ නිර්මාණ රැසකටම බොහෝ ප්‍රමාණයකට දායකත්වය සපේල දීෙනවා. හරි ප්‍රමෝදදය කියන්න බලන්න දැන් ඔබට හැගෙනවාද කියනතෙනෙද. ඕ. මෙතුමා පිළිබඳ දවත් විශේෂී අවස්ථාවක් පිළිබඳව සඳහන් කරනවානන් ගුවන්දිරි සස්ථාව වෘත්ත කරන අවස්ථාවේ. ගුවන්ඉදිරි සංස්්‍රාව විියෘක්ත කරන අවස්ථාවේ මගුල්බෙර වැැව්වේ මේ එස් පණීභාරත මහතා. අනිද මේ මගුල්බෙර වාදනය සඳහා සහබාගි වෙන්නේ මේ. ජඩ.ඒ පෙරේරා මහතාගේ ආරාධනයකට අනුව. හනිද මේ අමස්ථාවේදී පුතේ ඔහුට හඳුනගන්න ලැබෙනවා මේ ජඩඒ පෙරේරා මහතාගේ බිරිඳ. හනිද මහතාගේ බිරිඳ චන්ද්‍රලේකා පෙරේරා මහත්මියව හම්බවෙනවා එතකට මේ චන්ද්‍රලේකා පෙරේරා මහත්මියගේ නර්තනයකට බෙරවාදනය කරන්න යන් ඉන්දියාවට යන්න මහුට අවස්ථාවක් ලැබනුව එක හොඳ අවස්ථාවක් එන්නේ අවස්ථා මුහගේල් ජීවිතේට ඉතාමස්සු විශේෂී වෙනවා මොහුටහිදී ශිෂ්ෂත්‍රයක් ලැබෙනවා. හනිද හාඩි. හරි හොඳයි පුතේ දැම්ම ඉදියාවට යන්න අවස්ථාවක බාරත්තට යන් අවස්ථාවකුත් මෙතුමට ලැබෙනවලනේ අවස්ථාවක් ලැබුණම ඒ අවස්ථාව මගහැරියෙනෑ ඒකින් උපරිම ක්‍රියෝචනය ගත්ත අවස්ථාවක් නැදිතැන ලබපු ලබපු වෙලාව මේ සඳහා ක්‍රියාත්ම කල එකට සහභාග වන ඒ අවස්ථාව බාරගත්තදම හුට තවත් අවස්ථාවක් හමන මේ අවස්ථාවද හුගේ එක වාසනාවන්තම සිද්ධියක් වෙනවා හුට මුණගහෙනවා ගෝපිනාත් මහතා හනිද ගෝපිනාත් මහතා මහට ශිෂ්ෂත්වයක් ප්‍රධානය කරන්නවා හනිද මේ ශිෂෂත්වයක් ප්‍රධානය කරපු හිද තමයි ඉන්දියාවට ගිහිල්ල ඔහුට නර්තනය පිළිබඳ තවදුවටට හදාරන්න අධ්‍යනය කරන්න අවස්ථාවක් ලැබුණේ. හනිද එහනම් පුතේ මේ බොහොම පූරු නරතනයන් අපේ ලංකාවට දායාද කරන්න ගෙනගන්න යන්න අවස්ථාව හම්බුණේ මෙන්න මේ නිසා. හනිද හනි. හරි එතනින් අපි නවත්තම හරි දැම්පුතේ බාඩතයට ගිහිල්ල මේ අඩතන සම්ත්‍රදායම් පිළිබඳව අප ඉ මුොහට ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙනවනේ පනීභාලතුමා මහතාට මේ අර්තනය පිළිබඳ වැඩිදුර හදාරන්න අවස්ථාවක් ලැබෙනවා. හනිද ඒ අවස්ථාව ලැබුවට පස්සේ ඉගනගෙන ඇවිල්ලා ලංකාවට ඇවිල්ල හරි අපෝරු නර්තනයන් පුතේ, නිර්මාණය කරනවා. හනිද ඒ ගනගත්ත දේවුලුත් ඒ ගනගත්තදේවුළුත් මිශ්‍ර කරලා අපේ තියන දේවළුත් මිශ්්‍ර කරලා. හනිද හෙල නර්තනයක් හෙළ නර්තනයක් එයකුතු කරගන ගනගත්ත දේවලුත්ය එකතු කරළ ලස්සන නිර්මාණ බිහි කරනවා. හනිද එහිනම් පුතේ මෙතනද මතක් වෙනවා වරක් කියලා තියෙනවා මහත්මා ගාන්දී. අපි කවුල්ලුව හැඩ සුලං විදිමු නමුත් ඒ සුළඟට අපසතු දෑ ගසාගෙනයාමට ඉඩ නොදමු කියලා නේද සොඩී දැංගතකුට පුත්තේ මේ පනීබාරතම හතා ඉන්දියාවට ගිහිල්ල නිගනගනාව කියලලා අපේ තියෙන නර්තනාංග්‍යයන් කලාවන් අපේ තින වැදකද්දේවල් බැහැර කරේ නැහ. අයිංකරේ නැහැ ඒ දෙකම මිශ්්‍ර කරලනේ දැ තමන් ඉගනගත්තදීත් ලංකාවතී ප්‍රදේත් එකතු කළලා හනිරි ලස්සන නිර්මාණයන් අපිට දායාද කරා. හ. ඊ ළඟට අපි කතාකර ප්‍රේවය අම්මාඩු වචචන ටිකත්වෙන ඒටික බලමු භාෂාස්ත්‍රයි. භාෂාස්ත්‍රය කියලා කියන්නෙ මොකක්ද. කියන්නේ භාෂා තුන හනිද භාෂා තුන ළඟට භාග්‍යවන්ත කියලා තියෙනවා භාග්‍යවන්ත කියන්නේ වාසනාවන්ත. ඒළඟට පුතේ ජ් ජේෂ්ට කියලා පිටස් ඉදිරිදි හම්බවෙනවා ජේෂ්ට කියන්න මොකක්ද ජේෂ්ට අයි කියන්නේ. වැඩි මහල් කියන අදහස තියෙනවා ප්‍රධන කියන අදහස තියනවා. වැඩි මහල් පධන උසස් කියන එකත් හරිය මූලික. එම නැතං උත්සාස් අධිපති කියන අදහස ගැබ්වෙලා තියෙනවා ඊළඟට අපිට නිතර හම්මුණ වචනය සම්ප්‍රදායනේ ද සම්ප්‍රදාය කියන්නේ සම්ප්‍රදායක් කියලා කියන පුතේ පෙරපටන් පෙරපටන් පැවතගෙනන්න ක්‍රමේ පෙරපටන් පැවතගනන ක්‍රමය නැත්තා සම්මධ චාරිත්‍රය කියන අදහස තියනවා. ඊළංඟට අපිට තවත් වචනයක්ය නොමැතිද ආගමනය ආගමනය කියන්නේ පැමිණීම කියන එක පැමිණීම ළඟට තවත් වචනයක් තියෙනවා ප්‍රතිපෝෂණය ප්‍රතිපෝෂණය කියන්නේ නැවත පෝෂණය හරි ඒළඟ ටිකාපි බලමු, දැම්පුතේ මෙතුමා නිර්මාණය කරපු තුමා වර්ධනය කරම කලාවේ ගුණාත්මක භාවේ හනිද මේ අප ස් පනී භාඩත මහතා මේ නිර්මාණය කරපු තුමාගේ දැනුමත් ඉවහල් කරගනිමින් නිර්මාණය කරපු මේ නර්තන කලාවේ ගුණාත්මක භාවය පිළිබඳව අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා ජේෂ්ට දේෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා. මේ ජේෂ්ට මහාචාරය මුද්‍යියන්සි දිසානායක මහතාප පොතේ මේ අදහස දක්වල තියෙන්නේ ශ්‍රී ලංකයේය නව අර්ථන කලාවේ පුරෝගාමියෝ කියන පොතේ. எத்தனிது කියனமா ஸ்ரீலாங்கிக்க நாவ நடத்தன කலாவ වடவடா தேේசிய நத்தன கான வாதன அංශතුින් ප්‍රතිපෝෂණය කිරීමට න නැවත පෝෂණය කිරීමට මේ කැපවූ மகாපුருஷயாස හැඳින්විය හැකි ஆச்ச பணிபாத்தயான் நோசிட்டின்னට வத்தமான ஸ்ரீ லாக்காவே சிහல நாடுத்தன කலாவ மத்துනොව விஷ්වවිද්‍යාල අධ්‍යාපනය තෙත් පැමිණි දේශයන න කලාව ආගමනේ මීට වඩා වෙනස් මුහුණුවරක් ගனு ඇත. ඒ කියන්න මේ පණී ාடத்தයයක් ොසිටන්නට. මේ நாடத்தන කලා වෙන முුණුවරක් ගන්නට. තිබුණනේද ඔහු නිසා තමයි මේ අරථන කලාව මේ තරන් දියුණුණේ ශිෂ්‍යන්ටි ගනගන්න හොඳ දැනුම් සම්බාඩයයක් තිබ හොඳ පාට මාලා ති්බෙ අර්ථතනය පිරිබඳ හදාරන්න අවස්ථාවක් කම්බුණේ ඔහු මේ දායාදකළ දැනුන් සම්බාරයයක්ත්තෙක් ඔහුගේ දැනුම් සම්බාරයක්ත් එක දායාද කලාව නිසා. නලේද නිර්්මානය කල්පු අඩතන කලාව නිසා. හොඩයි පුේ එතරින් අපි නවත්ත මේ නතර කරමු. හරි දෙැම්මින් ී ශ්‍රී ලංකේය නව නතන කලාවේ පුරෝගාමියෝ කියන පොතේ පුතේ දේෂ්ට මහාචාරිි මුදියන්සේ දිසානායක මහත්තා කරලා තියෙන ප්‍රකාශය තුළින්ම මෙතුමානතන කලාවට කරපු මෙහ දායකත්වේ මොනවට පැහැදිලි වෙනවා. හනිද. එනම් මේ ආචාර්ස් පනීබාඩතයන් පිළිබඳ හෝගේ සේවාව පිළිබඳ හු කරපු මහංගු මෙහබර පිළිබඳ තවත්. ඇගයිම් කරන්න වශනය ප්‍රකාශයෙන් මහු මොනතරම් මෙහයක් කල්ලා තියෙනද කියලා මේ පිළිබිබු වෙනවා. අනිද මේ කියන අපපූරු කලාකරවා මේ කියන අපූරු පුද්ගලයක්පුත්තේ තමන්ගේ හැකියාව පෙන්නු කලාශේෂත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. අනිද එහම් ඔහු සේවාමනුත් විශාල ප්‍රමාණයක් තිබුණ. ඔහු කරපු සේවාවන්න අතර. அ අපිරි කියන්න போலුවவாம் බලවன පළமම දස්ටம் සය හතලස් ටේ මේ කොළඹ ராජකය விද්‍යயாலே குருவක වශෙන් කටේතු කරணවා. சேபே කரணம். அது. පස්සේ පුත්තේ ඔහුගේ තියෙන දක්ෂතාවත් එම මෙ මීරිගම ජේෂ්ඨ පාටශාලාවේ නැටුම් ගුඩු තනතුරකුත් මෙතුමට පනීභාරතයන්ට හම්බ වෙනවා. හනිද එතකොට පුතේ පණීබාඩත මහතා මෙ මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කතිකාච අඩ තනතුරත් හොබවලා තියෙනවදරලා තියෙනවා. අනිද බලන්නකො මොනතරම් දක්ෂ පුද්ගලයද්ද කියලනේ දීවිතරක් නෙවේ මේ රජයේ ලනිත කලා එතනේ විදුහල්පති තනතුරත් මේ හොබවල තියෙනවා දරලා තියෙනවා. එදදාස් නම්සේ පනමේදී මේ උඩරටනාටහා කලා විද්‍යානය ලෙසත්යක නම් කරනවා. මේ රජිය අඩිත කලා එතනය උඩරටනාට්‍ය හා කලා විද්‍යාල බවට එදදාස් නම්සේ පනස් නමේදී පත්කරනවා.නි එද්දාස් නම්සේ හැත්ත හතරේ මෙයිමාස පළවෙනිද. මේ විද්‍යාத்தනය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට, අනුබද්ධ කරනවා. හනිද එතකොටේ නරතන අධ්‍යනාංශයත් පලවෙනිීම ප්‍රත්ථම අංශාධිපති බවට පත්වෙන්නේෙත් පුතේ පනීබාරත මහත්තා. හනිද කතිකාචරත ග ගරුවේකු වශයෙන් කටිතු කලතිනවා කතිකාචාරවයකු වශයෙන් කටිතු කලතියෙනවා. විදුහල්පතිවරයකු වශයෙන් කටයතු කල තියෙනවා නේද. ංශාධිපති නරතන අධ්‍යනාාංශයක අංශාධිපතිවරයක් වශයෙන් වැඩ කටිතු කල්ල තියෙනවා. හනිද ඒ වගේම තමයිපුතේ. දදාශ නම් සේ හැත්තාටේ මේ සබරගමුණால்තන සම්ප්‍රදාය සෞන්දර්ය අධ්‍යන ආයතනයේ පාටමාලාාවට එකතු කරනවා මේ සෞන්දර්ය අධ්‍යන අයතනයේ පාටමාලාාවට සම්බර්ගම අඩතන සම්ප්‍රදායත් ඇතුළත් කරනවා හනිද එතකොට සිරිබෝහාමි කියල බාහිර කතිකාචාරවරේ බාහිර ආචාර්වරයගගෙන්න්නල මේ ශිෂියන්ට දැනුම ලබා දෙනවා මේ හින්ද මේ ළමයින්ට මොකදල ලැබුණු අවස්ථාව ඒ හින්දයාට පුතය උට රට සම්ප්‍රදාය ගැන අනතන සම්ප්‍රදායකෙන තිගෙන ගන්න පුළුවන් වනාා පහතරට මේ නටන ඉගෙනගන්න පුළුවන් වුණ ඒ වගේම සපරකම සම්ප්‍රදාය. සබරහුම නටතන සම්ප්‍රදායන්කෙන මේ සම්ප්‍රදායන් තුනම ඉගෙන ගැනීමට අවකාශයක් හැකියාවක් ලැබුණා මේ ළමයින්ට. හරිද මේ මෙතුමා කරපු මේ සේවාහින්ද තමයි අග්‍රගන්න පල ඔහුන් ළමයින්ට්‍ර නෙලාගැනීමට හැකියාවක් ලැබුණේ. හ මේ ළඟට හඩ හොඳ හරි පුත්තේ මේ පනීබාඩත මහතාගේ පුරෝගාමිත්ව, පුොරෝගමිත්්‍යෙම හේබුට් නමින් හැඳිරුුණු නඩතන විද්‍යායතනේ දෙදස් පහවුරුද් දෙෙදිී සෞන්දර් කලා විශ්වවිද්‍යාලයේ බවට පත්වෙනවා. ඒ වෙන කවුරුත් හිින්දනෙවේ පනීබාඩත මහතාගේ පුරෝගාමිත්වේ නිසා. අනිද එහිනම් පුතේ, මේ වන විටමිත නෙද කියනවා සකළ කලාංගයන් හදාරන විද්‍යාර්තීන්ගේ තෝතෙන්න වී ඇත්තේ මේ විශ්වවිද්‍යාලය කියලා. තෝතැන්න කිය මෙත නිදි වටිනා ස්තැන තෝ තැන කියන්න ගහක් හඩරි වැලකහරි. මේ මුලට දාන වත්‍ර ටිකනේද ගලාගෙන යන්නඇතුව හේදිලා යන්නඇති විදිහට පිටතට ගලාගෙන යන්නඇති විදිහට මුල අවට පවතින. ජලතலாවෙනැත්තම් පාතිය තමයි. එතකොට මේ තෝතැනික කිය එතකට වටිනාම දේ හඳවා පවත්වා ගන්නෙන හොඳ ස්ථානයක්. නේද එහෙනම් මේ அමයින්ට මේ ඉගෙන ගන්න හොඳ තෝතැන්නක් බවට මේ විශ්වවිද්‍යල සකළ விවිධ කලාගයන් හதாரண அමයිට ඉගෙන ගන්න විද්‍යාර්තිීන්ට උ ශිෂ්‍යයන්ට හොඳ තෝතන්නක් බවට පත්වෙලා තියෙනවා මේ සௌந்தர் කலா விஷව விද්‍යயாளය. හරි මෙத்தன තිබனா. විශිෂ්ට තීරණයක් විශිෂ්ට කියනකට සමානපදයක් කියන බලන්මකක්ද විශිෂ්ට කියලා කියන්නේ. විශිෂ්ට කියල කියනා පුතේ විශේෂ වූ කියන එක මෙකි තේරුම විශේෂ වූ. හරිද එහෙමනැත්තං උත්තුම් ශේෂ්ඨ කියන අදහස්ස තියෙනවා. හරි පැන්සලින් හඩ අද්දාගන්න අපි අද මෙතනින් අතර කරනවා. මිශ්විද්‍යාලය කියන තෙන එත මාකත්දාගන්න හඩි හොඳයිපුදතය අපිහෙනම් මේ නැමත මතක් කිරීම් කරන්නයන් ඊට කලින් මංහෙන මේ පනීභාරත මහතා පිචායරෝප කිහිපයක් පෙන්නන්නම් මේ ඉන්න පීා පනීභාරත මහතාගේ දියනය උපොඩී පනී භාරත පනීභාරත මහතා තමයි මේගේ නාර්ථන දිනයේ විදිහට තමයි ඔහුගේ ජන්මදිනය නම්කරේ න නර්ථන දිනේ විදිහට හයි ඔහු පිළිබඳ අපි තවත් වීඩියකක් පෙන්නන්නම් මම ඊට පස්සෙ අපි නටවස්සර ප්‍රශ්න කරන්නේ යනවා දේශී ලක්මස්වයාදුුන් මහ ගුරුරුවන වෙ නමස් පාරේවාටුරට නැතුුම් සම්රදාය මහරජු ුදට න රජ රාජමහමත්්‍ය्याදීන්ගේ මන දොල සපරන ප්‍රශස්ති බවන පත් පතිබියදී රාජ සමාව ැසල කුලලට जाාතුකරමයට කන්කාරයට පමණක්ටමීම නොවන බව හනගා බසට උුළුන් ලෝකේමතිිඟ වුණාව රතුරले අදම නැතුුම් ගුන් පපරුට ඩම්බරයක් වූ විසේ කාරමරු හරුල පති भा අපේ ර तीීනග පරම් පාාව නැතුු සම්ප්‍රदाය නව යුකය बිහි කगा නම් ක න බ වැ ස් සිවම් කරන්නවා එ राශ ත ද න නන න න itu saja kan juga ini tergantung lagi sembilan, tapi itu mungkin nilum malak Ni ini bangun rumah dengan සම්මානයන්ගෙන් සියද හස්වාරයක් කිෙටුම් වැදුවේ රුගේ සවිශේෂ දක්ෂතාගැන් ප්‍රකට කරනින්. ඕලට හෙනවනේද පුතේ කලින් ඇහුන් නැද්ද හරි මෙනි හරි එහෙනම් එතනින් ද නැවතහන්න වටිනා කරුණු ටිකක් පෙන්. පුතන සම්ප්‍රදායේ දේශී ලක්නස්ොයාඩුන් මහ ගුරුරුවන වෙටහ නමස්පාරරේවා